සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඉදිරි පැය 24 තීරණාත්මකයි. බෙන්ගාල බුක්කේ සුලිකුණාටුව චණ්ඩ වෙන ලකුණු දිස්ත්‍රික් 10ක් අවධානමේ. ජලාශත් පිරි ඉතිරෙයි. වාන්දුරටුත් ඇරෙයි. ගංගතුර තර්ජණයකුත් කෑගල්ලේ ගංගතුරෙන් දෙදෙනෙ කුමාරුට අදරෑ 8 සිට සඳුදා උදේ 5ට රටටම ඇඳිරි නීතිය කොළඹ ගම්පහ අකණ්ඩවම සහරාන්ලා සොයන මෙහෙයුම පූජිතලා නාලකලා නවත්තපු හැටි කොමිසමේදී පොලිසියම හෙළි කරයි අද දිනේ රෝගීන් දෙදෙනෙක් හමු වෙද්දී 43ක් සුව වෙයි කොරෝනා රෝගීන් ගණන 937ක් වෙයි කොරෝනාවෙන් උපන් කවසාකි දරුවන් පිළිගනීද ලෝක සෞඛ්‍ය දැඩි විමසිල්ලෙන් බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඇති වී තිබෙන සුලිකුණාටුව ඉදිරිපැය 24 තුලදී චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඒත් සමග දිවිනේ බොහෝ පළාත්වලට මිලිමීටර 150කට අධික වර්ෂාපතනයක් ලැබිය හැකි දිස්ත්‍රික්ක 10කට නායම් අවදානම් නිවේදනද නිකුත් කර තිබෙනවා කොරෝනා වෛරසයේ සාර්ථකව පාලනය කර ගනිමින් රට සහ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කර ගනිමින් යන අතරතුර තමයි මේ වෙනකොට අයහපත් කාලගුණයෙන් දිවයිනට බාධා එල්ල වී තිබෙන්නේ විශේෂයෙන්ම පහුගිය දින කිහිපය තුල පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසිකින් නායාම් රසක් වාර්තා වුණා ඒ වගේම තමයි දිවිනේ ප්‍රදේශ රසකටම මේ වෙනකොට ආපදා තත්ත්වයක් ඇති වී තිබෙනවා නිරිත දිග ප්‍රදේශයේ පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වයේ එලෙසින්ම පවතිද්දී දකුණ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව නැගෙනහිර යන ප්‍රදේශවලට අද රාත්‍රී කාලයේදී හෝ සවස් කාලයේදී වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දකුණ බස්නාහිර සබරගමුව හා මධ්‍යම පළාත්වල තවදුරටත් වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇති විය හැකි තත්ත්වයකුයි පවතින්නේ. මේ සුළඟේ වේගය සමහර අවස්ථාවල 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මධ්‍යම කඳුකඩේ බටහිර බෑවුම් පැත්තයි දකුණු පළාතේ බොහෝ විට තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා. තදවැසි ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පොතුවිල් වල ඉඳන් තිරිකුණාමලේ හරහා මුලතිව් දක්වා යන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල මුහුද රළු වීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි දීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ක්‍රමක්‍රමයෙන් මේක දැන් දිවයිනෙන් බැහැරට යන හින්දා මේ තියෙන වැසි තත්ත්වේ ක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තියෙනවා. තියෙන්නේ හැබැයි බොහෝ විට ඉදිරි දින දෙක තුල මේ தත්ත්වය අඩු වැඩි වෙමින් නිති දිග කොටසේ නම් පවතින බව පැහැදිලිව කියන්න වෙනවා. ජාතික කරණගල පරීක්ෂණ ආයතනය මගින් ලබා දීලා තියෙන නිවේදනය කාල්ල මාතර මාතලේ රත්නපුර කළුතර කොළඹ කෑගල්ල කුරුණෑගල නුවර නුවරඑළිය කියන දිස්ත්‍රික්ක වලට තමයි ලබා දීලා තියෙන්නේ මේන් කාල්ල දිස්ත්‍රික්කයේ බද්දගම් ප්‍රදේශයත් රත්නපුර දිස්ත්‍රික්කයේ කල්මඩුල්ල රත්නපුර නිවිතිගල කිරියැල්ල කලබාල කියන ප්‍රදේශයත් නම් කරලා තිබෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොපිටිය වරකපොල රඹුක්කන ගලිගමුව කෑගල්ල කියන ප්‍රදේශ නම් කරලා තිබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගමත් පොල්ගහවිල කියන ප්‍රදේශයත් නම් කරලා තිබෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගම කෝරළිය යන ප්‍රදේශවල ජනතාව ඉතාමත් විමසිලිමත් වෙන්න ඕනේ නායම් ලක්ෂණ පිළිබඳ එම ලක්ෂණ දුටු වහාම ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා මධ්‍යම කඳුකරයේට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල් රීහා මෞසා කැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශ වාන් දැමීමටද පටන් ගෙන තිබෙනවා ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල් රී ජලාශයට යාබදව පිහිටි පලේකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණුණා. පස්කඳු කඩා වැටීම තවදුරටත් සිදු විය හැකි බවයි ආපදා කළමනාකරණ අංශ සඳහන් කරන්නේ. වටවල දියගල ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරළීමෙන් එම නිවසට හානි සිදු වී තිබෙනවා. කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයාෆීල්ඩ් ගම්මානයේ ඇති වූ ගම් වතුරකින් එක් පුද්ගලයෙකු මිය ගියා. කෑගල්ල වල්දෙනිය ප්‍රදේශයේ කන්දක් නාය යාමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල නගරයේ කඩසාපුර රසක්ද ජලයෙන් යට වුණා. මහනුවර කොළඹ මාර්ගයේ ජලයෙන් යට වී තිබීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග නිල්වලා ගඟ පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. දෙනියාය කොටපොළ මොරවක ආදී ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතිනවා. අකුරස්ස නගරයේ මෙන්ම ඊට පහළ ප්‍රදේශද අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී තිබෙනවා. අධික වර්ෂාවත් සමග ඇති විය හැකි ගම් වතුර අවධානයට මුහුණ දීම සඳහා නාවික හමුදා ශනික ප්‍රතිචාර දැක්වීමේ හා මුදා ගැනීමේ කණ්ඩායම් සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම් මේ වන විටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. ගම් වතුර තත්ත්වය ඇති වුණොත් ඒ සඳහා අපි සහන කණ්ඩායම් මේවට දිවිනේ ප්‍රදේශ කීපයක් අපි ස්ථාපිත කරලා තිබෙනවා. අවලම උඩුගම ඒ වගේම නාගොඩ ඒ වගේම රත්නපුර සහ ගිරිඋල්ල කියන මේ ප්‍රදේශවල අපි සහන කණ්ඩායම් පිටත් කරලා තිබෙනවා. අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ජල විද්‍යා හා අපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා ඉල්ලා සිටිනවා. බෙංගාල බොක්කේ ඇති වෙලා තියෙන අඩුපීඩන කලාපය තවදුරටත් අවපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් නිරීක්ෂණය වුණා. කැලණිගඟ, කළුගඟ, ගින්ගඟ, අත්තනගලුවය, මහඔය සහ දැදුරුඔය කියන ගංගා ද්‍රෝණිවල පහත් බිම්වල ගම් වතුර නිම්නයේට ආසන්න සහ ගම් වතුර නිම්නය තුල පදිංචි වී සිටින ජනතාවට ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිටින ලෙසත් ඉල්ලා සිටින කැමැති. අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා දැනුම් දෙනවා. අත්තනගලුවේ දූනමලේ පිහිටි ජලමාපකයේ ජල මට්ටම මීටර 3.52ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. පැවති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් පවුල් 45000කට පමණ විදුලි බලය ඇනහිට තිබූ බව සඳහන් වුණා. මේ වෙනකොට එම තත්වයේ යථා තත්වයට පත් කරමින් පවතිනවා. වර්ෂාවෙන් පමණක් නොව අධික සුළං හේතුවෙනුත් ජන ජීවිතයට අයහපත් බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවුල් 44000කට පමණ විදුලිය ඇන හිටියා. එම කටයුතු යථා තත්ත්වයට පත් කිරීම මේවන විට සිදුවනවා. බණ්ඩාරවිල, රත්නපුර, හක්මන, ගම්පහ, නුවරඑළිය, අනුරාධපුරේ සහ ත්‍රිකුණාමල යන ප්‍රදේශවල මෙසේ විදුලිය ඇන හිටියා. අධික වර්ෂාව සහිත කාලගුණය විදුලි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලට දැඩි බාධාවක් වී තිබෙනවා. ගාල සහ අවට ප්‍රදේශවල පවතින යහපත් කාලගුණ තත්ත්වයත් සමග දීවරයෙන් මුහුදයාමෙන් වැළකී සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පවත්නා තත්ත්වය හමුවේ උතුරු මුහුදු ප්‍රදේශයේ රළු විය හැකි බැවින් දීවර ජනතාව මුහුදයාමෙන් වැළකී සිටිනවා. උතුරු පළාතේද මේවන විට පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මේවන විට අධික වැසි ලැබෙමින් පවතිනවා. මියංගේ පැවති ප්‍රදේශවලද මේවන විට වැසි ලැබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය අනිද්දා අලුයම 5 දක්වා සමස්ත දිවිනෙටම ක්‍රියාත්මක වෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහායි මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඇඳිරි නීතිය පැනවූ දිනේ සිට මෙවන තෙක් ඒ කඩකල පුද්ගලයන් 55706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් සමස්ත වාහන සංඛ්‍යාව 15216ක්. ඇඳිරි නීතියට එරෙහිව කටයුතු කරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව විශේෂ මෙහෙයුම් පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. සමූහයක් හැටියට එකතු වීම සපුරා තහනම් වෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් ආශ්‍රිතව ආයතන විවෘත කළා. සඳුදා සිට ඇඳිරි නීතිය අතරතුරම තම කටයුතු කරගෙන යාමට ඔවුන් කටයුතු කළ යුතු වෙනවා. ලබන සඳුදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබාගෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ව්‍යාපාරික ස්ථානයේ වගේම රජයේ සහ පුද්ගලික ආශ්‍රිතව නිරීක්ෂණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නිරෝධායන රීතීන් වලට පටහැනිව එම ස්ථාන පවත්වාගෙන යනවා. එම ස්ථාන වසා තැබීමටත් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. පිරිසක් රැස්කර දේව මෙහෙයක් පැවැත්වූ දේවගතිවරයෙකු මාරවිල නගරයේදී නීතියේ රැහැනට කොටු කරගෙන තිබෙනවා. රෝගයක් පැතිරෙන වෙන අවස්ථාවේ සම්පූර්ණ ඔගොල්ලෝ කරලා දීලා වැඩහැර ගියාම නිරෝධායන නීති උල්ලංඝනය කරලා තියෙනවා. කාන්තාවන් 18 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකු මෙම පිරිස අතර සිටියා. දේවගැතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීද මේ අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් දේව මෙහෙයන් පවත්වා තිබෙනවා. ඊට එරෙහිව කළ පැමිණිලක් සම්බන්ධයෙන් නඩු විභාගයක්ද සිදුවනවා. මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් වැටලීම සිදු කෙරුණා.
මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්බිම්බලා යාමට නොහැකිව කලුතර දිස්ත්‍රික්කයේ සිරවී සිටි පුද්ගලයන් 400 දෙනෙකු ගම්බිම්බලා පිටත් කර හැරීම අද සිදු කෙරුණා. මාස දෙකකට අධික කාලයක් මෙම පිරිස කලුතර දිස්ත්‍රික්කයේ සිරවී සිටියා. කොරෝනා හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවී සිටින ජනතාව ගම්බිම්බලා පිටත් කර හැරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද සිය නිවෙස් වෙත යාමට හැකි වුණා. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. පොලිසියේ පූර්ණ මැදිහත්වීම යටතේ එම කටයුතු සිදු කෙරෙනවා. වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් අනුරාධපුර මාතර හම්බන්තොට වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන්ද කලුතර සිට මෙසේ රැගෙන යාම සිදු වුණා. ආහාර පාන ආදිය ලබා දීම පමණක් නොව සංගීත රසය විඳීමේ අවස්ථාවද මෙම ජනතාවට උදා කර දීම විශේෂත්වයක්. දෙදහස් දහසේ වසරේදී සහරාන් හෂීම් නැමැත්තා සුවා ගැනීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ පොලිස් මෙහෙයුමක් නවතා දමන ලෙස පොලිස්පතිවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා තමන්ට දැන් වූ බව බුද්ධ්‍යාංශ නිලධාරියෙකු අද අනාවරණය කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර 2019 වසරේ අප්‍රේල් 21 වනදා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සඳහා ඉල්ලා තිබූ පොලිස් ආරක්ෂාව ලබා නොදුන් බවද කටාන පොලිස් ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතා අද කොමිසම හමුවේ පිළිගත්තා. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ඊයේ දිනේදී සාක්ෂි ලබා දෙමින් මේගමුව කොට්ටාසය භාර පොලිස් අධිකාරී සිසිල කුමාර මහතා සඳහන් කළේ බුද්ධ්‍යංශ මගින් නිකුත් කළ අනතුරු ඇඟවීමේ ලේඛනය හැරුණුකොට මේගමුව කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ මහතා තමන්ව විශේෂ දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි. නමුත් 2019 අප්‍රේල් 20 වනදා රාත්‍රියේදී චන්දන අතුකෝරළ මහතා දුරකථනය ඔස්සේ තමා අමතමින් කොට්ටාසයේ ඔයිසීලා අවධානයෙන් තබන ලෙස තමාට දැනුම් දුන් බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ දැනට මීගමුව කොට්ටාසයේ සේවය කරන බුද්ධ්‍යංශ නිලධාරියෙකු වන අතර ඔහුගේ පෞද්ගලික තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය නොවන අයුරින් කටයුතු කරන ලෙස කොමිසම මාධ්‍යයෙන් ඉල්ලීමක් කළා. අදාළ බුද්ධි නිලධාරියා කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ සහරාන් හෂීම් නැමැත්තා පිළිබඳව තමන් 2016 වසරේ සිට දැන සිටි බවයි. ඒ කෙසේ දැයි කොමිසමේ විමසීමට පිළිතුරු ලබා දෙමින් ඔහු සඳහන් කළේ 2016 වසර වන විට තමන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ යටතේ කල්මුණේ ප්‍රදේශයේ සේවය කළ බවත් එම වකවානුවේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ සහරාන් නැමැත්තෙකුගේ කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වූ බවත්ය. අදාළ ගැටුම සම්බන්ධයෙන් සහරාන් හෂීම් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්ද නිකුත් කර තිබූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා. මෙහිදී කොමිසම විමසා සිටියේ අදාළ කාලයේදී සහරාන් හෂීම් පිළිබඳ සිදු කෙරුණු පරීක්ෂණ සඳහා බාධා සිදු වූයේද යන්නයි. ඒ වකවානුවේ සහරාන් හෂීම් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් විශේෂ මෙහෙයුමකට සූදානම්ව සිටි බවත් පසුව අදාළ මෙහෙයුම නවතා දමන ලෙස පොලිස්පතිවරයා තමාට දැනුම් දුන් බවත් එවකට ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා තමන් සමග පැවසූ බවත් එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අයත්වන කටාන පොලිස් ස්ථානාධිපති කෝසල චමින්ද නවරත්න මහතායි. මෙහිදී කොමිසමේ සභාව විමසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් තමන්ව දැනුවත් කළාද යන්නයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බස්රාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් තමාට ලැබුණු බව ඔහු එහිදී සඳහන් කළා. කටුවාපිටිය දේවස්ථානය සඳහා එම දේවස්ථානයේ පූජකවරයෙකු පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටියේ දැයි මෙහිදී කොමිසම ඔහුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් චමින්ද නවරත්න මහතා සඳහන් කළේ කඳවල දේවස්ථානයෙන් පමණක් පොලිස් ආරක්ෂාව තමාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් කටාන ස්ථානාධිපතිවරයා මීට පෙර පොලිස් පරීක්ෂණ සඳහා ලබා දුන් ප්‍රකාශයන්හි සටහන් වී ඇත්තේ කඩුවපිටිය දේවස්ථානය ඔහුගෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි බවයි. අනතුරුව කොමිසම් සභාව විසින් අදාළ ප්‍රකාශයන් ඇතුළත් ලේඛනය කටාන ස්ථානාධිපතිවරයාට පෙන්වීමෙන් පසු තමන් කටුවාපිටිය දේවස්ථානයට ඉල්ලා තිබූ පොලිස් ආරක්ෂාව ලබා නොදුන් බව ඔහු කොමිසම හමුවේ පිළිගත්තා. අද දිනය තුල සුවය ලැබූ කොරෝනා ආසාදිතින්ගේ මුළු සංඛ්‍යාව 43ක්. ඉන් 26 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 177ක් දක්වා ඉහළ යනවා.
මේ අතර අද දිනේදී මේ දක්වා වාර්තා වූයේ කොරෝනා රෝගීන් දෙදෙනෙකු පමණයි. ඉන් එක් රෝගියෙකු මීයන් කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙක්. අනෙක් රෝගියා චෙන්නයි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. COVID-19 කියන ගෝලීය ව්‍යසනය ඉතාමත්ම සාර්ථකව පාලනය කරමින් ඉන්න අපේ රටේ තොරතුරු මුලින්ම විමසා බලන්න තමයි අපි අදත් සූදානම් වන්නේ. ඊයේ දවසේදී අපේ රටෙන් මේ COVID-19 වෛරසය ආසාදනය වූ වන් 10 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් 9 දෙනෙක්ම නාවික හමුදාවේ අපේ විරෝධහර රණවිරුවන් බව තමයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ වගේම මේ වෙනකොට 9000කට අධික පිරිසක් නිරෝධායනය අවසන් කරලා තමන්ගේ ගම්බිම් බලා නිවෙස් බලා පිටත් වෙලා යන්නට වාසනාවන්ත වෙලා තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට මේ COVID-19 වෛරසය අපේ රට ඇතුලේ ඉතාමත් හොඳින් පාලනය කිරීමට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. හැබැයි ඉදිරි දිනවලදීත් යම්කිසි තැනකින් ආසාදිතයන් පොකුරක් වාර්තා නොවේවි කියලා අපිට කිසිම ආකාරයකින් සහතිකයක් දෙන්න හැකියාවක් නැහැ. හැබැයි එහි වගකීමෙන් වැඩි කොටසක් අපි සතුව තිබෙනවා. එවනම් අපි යමු අපේ රටේ තවත් අලුත් තොරතුරු දකින්න. දැන් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 937 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 520ක්. මේ වන විට කොරෝනා ආසාදනයේ වී ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 408ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සැක සහිතව 106 දෙනෙකු රෝහල්ගතව සිටිනවා. අද දිනේදී සුවය ලබා පිටව ගිය නාවික හමුදා සමාජිකයන් 26 දෙනාගෙන් 20 දෙනෙකු නාවික හමුදා මහරෝහලේද 5 දෙනෙකු මොල්ලේරියාව රෝහලේද එක් නාවික හමුදා සමාජිකයෙකු හෝමාගම රෝහලේද ප්‍රතිකාර ලැබමින් සිටියා. වරින් වර ඔවුන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කරනු අතර වෛරසය තවදුරටත් සිරුරු තුළ නැමැති බව ඊයේ වන විට තහවුරු වුණා. සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා සමාජිකයන්ගේ පෞල්වල සමාජිකයන් 49 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගියා. මෙම කණ්ඩායම සඳහා සාර්ථකව නිරෝධායන කිරීම සම්බන්ධයෙන් සහතිකපත් ලබා දීමටද කටයුතු කෙරුණා. ඔවුන් නිවෙස් තුල තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනට ලක් කිරීමට නියමිතයි. මුලන්කාවිල් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සති දෙකක කාලයක් සාර්ථක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය ගම්බිම් බලා පිටත් වුණා. කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත පොළොන්නරුව සහ බදුල් යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස නිරෝධායන කාලය අවසන් කළේ. යුද හමුදාව පවත්වාගෙන යන මීයන් කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක් වූ 17 දෙනෙකුද අද නිවෙස් බලා පිටව ගියා. ගාල්ල දිවර වරායේ දිවර කාර්මිකයන් සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ප්‍රාදේශීය සෞඛ්‍ය වසංගත රෝග විශේෂඥ විනුර සිංහාරච්චි මහතාගේ උපදෙස් යටතේ ජෛව සාම්පල ලබාගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. PCR පරීක්ෂණ 50ක් පමණ අද සිදු කෙරුණා. කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. අහඹුලස තෝරාගත් වතු වලින් පුද්ගලයන් තමයි PCR පරීක්ෂණයට භාජනය කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන වලින් බොහෝ පිරිස දැන් නැවත පැමිණලා තිනවා තම නිවෙස් කරා. මේ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණ නිරෝධායන මධ්‍යස්ථාන මගින් සිදු කරවල ලැබලා තියෙන්නේ. ඊතුරු කට්ටියගේ PCR පරීක්ෂණ තමයි අපි අද සිදු කරනු ලබන්නේ. ඊට අමතරව සති දෙකක් පුරා සිදු කරපු PCR අහඹ පරීක්ෂණ වලින් දැනට එක රෝගියෙක්වත් අපිට වාර්තා වෙලා නැහැ. ජාත්‍යන්තර දෙසට අවධානය යොමු කරමින් අපි යන්නේ මුලින්ම ඇමරිකාවට. ඇමරිකා ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයා මේ COVID-19 වෛරසය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ රසක් කරපු පුද්ගලෙක්. ඔහු කියනවා කුමන තත්ත්වයක් යටතේ වුවත් තමන් රට විවෘත කරන්න කටයුතු කරනවා කියලා. විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. ඒ වගේම රුසියාවේ සෞඛ්‍ය අංශ මේ වෙනකොට මේ COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන් ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සොයා මේ වෙනකොට පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ තොරතුරු ජාත්‍යන්තරයෙන් වාර්තා වද්දී ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු මොනවාද දැන් අපි බලමු ඒ ගැන. මාස දෙකක් පුරා පනවා ඇති නීති තවදුරටත් ලිහිල් කිරීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජූනි මාස 3 වන දින සිට ගමනාගමනයට පනවා ඇති නීති ලිහිල් කරන අතර ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමිවනු ඇති. මේ අතර දරුවන්ට වැළඳෙන කවසාකි නම් රෝගය යුරෝපා කලාපයේ වේගයෙන් පැතිර යන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
අවුරුදු 5ට අඩු කුඩා දරුවන් සඳහා මෙම රෝගකාරකය ගෝවීමේ ප්‍රවණතාවය වැඩි බව වෛද්‍ය සංඛ්‍යාංශ සඳහන් කරන්නේ මේ රෝගකාරකයේ ප්‍රධානතම රෝග ලක්ෂණ තමයි උණ කුඩා දරුවන්ගේ රුධිර නාල දැඩි රතු පැහැගැනීමක් සහ ශරීරයට දැඩි වේදනාවක් ලැබීම COVID-19 ආසාදනය වුණු දරුවන් 10 දෙනෙකුගේ 8 දෙනෙකුටම මෙම රෝගකාරකය වැළඳී ඇති බවයි වෛද්‍ය සංඛ්‍යාංශ සඳහන් කරන්නේ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 46,49,079 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,71,799ක්. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 3,09,047ක් වාර්තා වනවා. ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24ට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකු විදේශිකයන් වනවා. අනෙක් 2 දෙනා ගිලින් ප්‍රාන්තවැසියන් වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැහැ. මේ වන විට එරටින් විදේශීය ආසාදිතයන් 1698ක් වාර්තා වී ඇති අතර ඉන් 1652 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. එළමෙන කුමන තත්වයක් යටතේ වුවද රට විවෘත කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වෛරසය සඳහා එන්න තක්සුවා නොගත්තද මෙම තත්ත්වය වෙනස් නොවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඇමරිකා ජනතාව සාමාන්‍ය ජීවන රටාවට යලි අවතීර්ණ විය යුතු බව ඔහු පෙන්වා දෙනවා. නිව්යෝර්ක් ප්‍රාන්තයේ නිවෙස් තුල රැඳී සිටීමේ කාලය ලබන ජූනි මාසයේ පළමු වනදා දක්වා දීර්ඝ කරලා තිබෙනවා. මේ දරුවන් අතර පැතිර යන නවතම වසංගත තත්වයේද විශාල බලපෑමක් මේ වන විට නිව්යෝර්ක් ප්‍රාන්තයටයි එල්ල වෙලා තිබෙන්නේ. මේ වන විට ප්‍රාන්ත 17කින් පමණ එම දරුවන් අතර පැතිර යන වසංගතය පිළිබඳව වාර්තා වී ඇති බව තමයි නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළේ. ඕස්ට්‍රේලියාව තුල COVID-19 පරීක්ෂණ මිලියනයකට වැඩි සංඛ්‍යාවක් අවසන් කළ බව එරට රජය පවසනවා. ඔස්ට්‍රේලියාව විවෘත කිරීමේ වැඩපිළිවෙළද ක්‍රමෙන් ආරම්භ කෙරුණා. අවන්හල් විවෘත කිරීම මෙම සතියේ අන්තයේ දිසුදු කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසයට සාර්ථකව මුහුණ දෙන ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සොයා රුසියානු සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කළා. ආමුලස තෝරාගත් පිරිස් මේ සඳහා යොදා ගැනීම තුලින් රට යළි විවෘත කිරීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් අනාවරණය කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ. ප්‍රංශයේ වසදමීමේ නීති ලිහිල් කිරීමත් සමග ජනතාව විලන්සල් කරා ඇදී එන අයුරු එරට මාධ්‍ය වාර්තා කළා. මාර්තු මුල් සතියේ සිට එරට වසදැමුණු අතර පසුගිය 11 වන දින සිට අර්ධ ලෙස විවෘත කිරීමට ප්‍රංශ රජය පියවර ගත්තා. මේ අතර දරුවන් අතර පැතිර යන කවසාකි නම් රෝගීන් නව හැවිරිදි දරුවෙක් මිය ගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. හෘදය අක්‍රිය වීම සහ මොළයේ හටගත් තුවාල හේතුවෙන් මෙම දරුවා මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මාර්තු පළවෙනි දින සිට මැයි මාස 12 වෙනි දින දක්වා කවසාකි රෝගීට වැළඳී තිබෙනවා දරුවන් 125 දෙනෙකු ප්‍රංශයේ පමණක්. මේ පිළිබඳව ඉතාමත් වැඩි අවධානය දැක්විය යුතු කාලයක් උදාවන බව වෛද්‍යවරු පවසා සිටිනවා. මෙම රෝගිය ව්‍යාප්ත වීමට බොහෝ කල ඉඩකඩ ඇති බවත් කොරෝනා වසංගතය හා සබඳි රෝගයක් බවත් වෛද්‍යවරුන්ගේ අනුමානයක් තිබෙනවා. දුර්ලභ හා අස්වාභාවික රෝග ලක්ෂණ සහිත කවසාකි වැනි රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම වෛරසය මැඩපැත්වීමට නම් මෙසනහා භාවිත කරන ඖෂධ සහ එන්නත් සෑම රටක් අතරම සමව බෙදියා යුතු බවයි එම සන්නදහනේ ප්‍රධානියා පවසන්නේ. ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 85,000කට අධිකයි. ඒ අනුව ඉන්දියාව චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාවද ඉක්මවා තිබෙනවා. කෙසේ වුවද චීනයට සාපේක්ෂව ඉන්දියාවේ මරණ සංඛ්‍යාව අවම බවයි වාර්තා වන්නේ. මේ නව කොරෝනා වෛරසය අපේ රට ඇතුලේ මේ තරම් දුරට පාලනය කර ගැනීමට හැකිවීම කිසිම ආකාරයකින් මැජික් එකක් නෙවෙයි. මේ පිටිපස්සේ බොහෝ සැලසුම් තිබුණා, බොහෝ කැපකිරීම් තිබුණා. ඒ වගේම මේ වෙලාව දේශපාලන කණ්ණාඩි වලින් අපි හැම දෙයක් දිහාම බලන වෙලාවක් නොවිය යුතුයි. මේ අපි අපේ රට අංක 1 තබාගෙන අපේ රට වෙනුවෙන් කැපවිය යුතු වෙලාවක්. පොතුවිල් ඓතිහාසික මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට පිටත වූ නාවික හමුදා අනුකණ්ඩය මෙවන විට සිය කටයුතු ආරම්භ කර තිබෙනවා. ඓතිහාසික වැදගත්කම් රැසක් පවතින මෙම විහාර භූමියේ පුරා විද්‍යාත්මක නටබුන් රැසක්ද පවතිනවා. විහාරයේ සතු ඉඩම් ප්‍රමාණය අක්කර 72ක් ලෙස 1951 වසරේදී එවකට පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.
පසුගිය කාලයේ මෙම භූමිය ඇතැම් පුද්ගලයන් අනවසරයෙන් අල්ලා ගැනීම හේතුවෙන් ඉඩම් ප්‍රමාණය බෙහෙවින් අඩු වී තිබෙනවා. එම තත්ත්වයේ හමුවේ මුහුදු මහා විහාරයේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණේ. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාද පසුගියදා එහි සංචාරයක නිරත වුණා. මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනුකණ්ඩයක් පිහිටුවීමත් සමග විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් අලුත් වැඩියා කර ආරක්ෂක කුටිය ලෙස සකස් කරන ආකාරයේ දැකගත හැකි වුණා. මුහුදු මහා විහාරයේ දැනට ඇති භූමියද හමුදා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ ප්‍රශ්නේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යුතුයකම් ඉටු කරලා නැහැ. අක්කර 72 1965 වෙනකොට අක්කර 30ට බහිනවා. හැබැයි ඒකේ හේතුව දාන්නේ ජනාවාස වුණා කියලා. ඉතින් පුරාවිද්‍යාවක් ජනාවාස වුණා කියලා අම්මා අප්පාගේ බෝධලයක් නෙවෙයි කාටවත් ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අක්කර 72 ඕන කියන එක සිහිපත් කරනවා. අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමාගේ උපදෙස් මත තමයි ආරක්ෂක ලේකම්තුමායි ආවේ. ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රකාශයක් තිබ්බා මින් මතුවට මුහුදු මහා විහාරස්ථානයේ වැලි කැටයක්වත් හොල්ලන්න බෑ කියන එක ඉතින් අපිට විශ්වාසයක් තියෙනවා මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නේ निराකරණය කරයි කියලා. හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතා මහා සංඝරත්නයට දිගින් දිගටම අපහාස කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව මහා සංඝරුවන පවසනවා. සමරවීර මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පිටතට පැමිණි අවස්ථාවේදීද මහා සංඝරත්නයට අපහාස වන අයුරින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ සිදු කළා. මෙවැනි දේශපාලඥයින් පිළිබඳව ඉදිරියේදී ජනතාව බුද්ධිමත්ව තීරණ ගත යුතු බවයි මහා සංඝරුවන පවසන්නේ. මංගල සමරවීර ඇමතිවරයා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම රට පාවා දීපු පුද්ගලයෙක්. රණවිරුව පාවා දුන්නා. මුහුදු මහා විහාරයේ ওই ක්‍රියාකාරීත්වය වර්තමාන වෙන විට බරපතල විදියට මේ ආක්‍රමණය කළා. ඒ සියල්ල අභිමුවදී මංගල සමරවීර නිහඬව හිටපු පුද්ගලයෙක්. පැහැදිලිව සඳහන් වෙනවා සංඝ කල්ලිය කියලා කියන්නේ එක පුද්ගලයෙකු නෙමෙයි සමස්ත සංඝ සමාජයටම ගැරහීමක් තමයි මංගල සමරවීර ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මංගල සමරවීරට දිට්ඨධම්ම වේදිනිය කර්ම විපාක දුන්නා. ඒ නිසා එක්තරා දාදී පක්ෂ විනාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනාශ කළා. අවසානයේදී සමග ජන බලවේගයත් විනාශ කළා තමයි එතුමා එළියට යන්නේ කියන කාරණාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා අපේ කනගාටුව මේ වෙලාවේ විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා. මංගල සමරවීර කියන්නේ මේ රටට සාපයක්. බුද්ධාගම විනාශ කරන්න, මේ ජාතිය විනාශ කරන්න, දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් මේ සියල්ල විනාශ කරන පහුගිය කාලේ අවුරුදු 4 මාරක්. ඔව් මේ රටට කරව විනාශය අපි දැක්කා. ඔහුගෙන් කවදාවත් මේ රටට, මේ ජාතියට, මේ ආගමට යහපතක් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා සිහින විතරයි. මොවුන් පිළිබඳව ජනතාව තේරුම් බේරුම් අරගෙන මොවුන් දේශපාලනයෙන් අයින් කරලා දාන්න, සමාජයෙන් අයින් කරලා දාන්නට හැම කෙනෙක්ම එකමෙන් එකමුතුව කටයුතු කරන්නට ඕනෑක නිල්ලියම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම මහමැතිවරණයේ ප්‍රමාද වීම පිළිබඳ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරනවා. පක්ෂ විපක්ෂ කිහිප දෙනෙකු දැකු අදහස් දැන් රාජිත සේනාරත්න මහත්මයා ඒ කරපු වැඩසටහන ගැන මම කියන්නේ ඒවා වැරදි වැඩ. කවදාක්වත් කාටවත් බොරුවට කතා හොතන එක වැරදි වැඩ. නමුත් මේ අවස්ථාවේ රාජිත සේනාරත්න ඇමතුමා ගත්ත එක පැහැදිලිවම මේක විපක්ෂය මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රාජිත සේනාරත්න ඇමතුමාව සජිත් ප්‍රේමදාස මහත්මයා හඳුන්වන්න හදනවා සෙන්පතියෙක් හැටියට. දැන් අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට මතක් කරන්න ඕනේ සෙන්පතියෝ හැටියට හඳුන්වන්නේ රටක් දේශයක් රැකගත්ත ආරක්ෂක जन बल वेगन දේශපාලන දඩයන් හැටියට උන් හඳුන්වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණමය තීන්දුව මත කටයුතු කිරීමද එහෙම නැත්නම් කෑම මේසේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක සාකච්ඡා කරලා එයාලට ඕන විදියට රාජපක්ෂවරු ඇතුළු ඒ කණ්ඩායම දඩයන් කරන්න නීති රීති හදන එකද කියන ප්‍රශ්නේ අපි සමගි ජන බලවේගෙන් අහන්න ඕනේ. මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ශ්‍රීමුඛය නෙවෙයි එතුමාගේ ඒ තියෙන බොහොම වාචාල මුඛයට එන වචන
හසුරුවනකොට ටිකක් ප්‍රවේශමෙන් ඇසුරුවොත් හොඳයි කියලායි මම කියන්නේ. කුමන්ත්‍රණ කරන එක සමගි ජන බල වේගයේ ප්‍රතිපත්තිය නම් මං හිතන්නේ සජිත් ප්‍රේමදාසගේ මේ ප්‍රකාශය සාර්ථක ප්‍රකාශයක් හැටියට පිළිගන්න පුළුවන්. රටේ නීතිය හා සාමය ස්වාධීනයි කියාගත්ත කණ්ඩායම් ස්වාධීන කියන වචනය අපයෝජනයට පත් කරා පහුගිය කාලේ. ස්වාධීන කියන වචනය පාවිච්චි කරමින් ඔවුන් ස්වාධීන නොව තාමත්ම පක්ෂග්‍රාහීව කටයුතු කරලා තියෙනවා කියන එකයි අපේ දැනුම. එනිසා අපි සීගැන්වීමක් කරලා තියෙනවා. මේ සීගැන්වීම අනුව රටේ පවතින නීතිය සහ රටේ පවතින අධිකරණ පද්ධතිය නීතිය සාමය ආරක්ෂා කිරීමේ ආයතන ඒ සම්බන්ධව කටයුතු කරයි. අපි නීතියට අතපාන්න යන්නේ නැහැ. ඒ ක්‍රියාදාමය තමයි මේ වෙනකොට වෙලා තියෙන්නේ. මේ මැතිවරණ කල්දාපයක කළේ මේ 2015 අපේ ආණ්ඩුවනේ. ඊළඟට අපේ ආණ්ඩුව ප්‍රාදේශ සභා මැතිවරණ කල් දැම්මා. නියමිත වෙලාවට තිබ්බේ නැහැ. මොකද උනේ? හෝදගෙනම ගියා ආණ්ඩුව කුත්තියෙන්. එතකොට පළාත් සභා කල් දැම්මා දැම්මමයි. තාම නැහැ ඒක. ඒවේ හානිය අපට සිද්ධ වුණා. අපි කියන්නේ ඒවා රටට හානි නොවන විදියට කරන්න ඕනේ. මැතිවරණේ තියන්න පුළුවන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා සෞඛ්‍ය පිළිවෙත් අනුව විපක්ෂය හැම වෙලේම කියන්නේ ව්‍යවස්ථා විරෝධී නීතියට පටහැනි නීති විරෝධී මේ වගේ කාරණා ඇරෙන්න විපක්ෂයට කියන්න අලුතෙන් වෙන කිසිම කාරණයක් නැහැ විපක්ෂයට කියන්න නැහැ මේ කොවිඩ් 19 රෝගය ඇවිල්ලා මේ රටේ පැතිරලා මහා විනාශයක් වෙනකන් ආණ්ඩුව බලන් හිටියා කියලාද කියන්න බෑනේ ඒක නිසා ව්‍යවස්ථා විරෝධී කියන එක තමයි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේ අප්‍රේල් 25 වෙනිදා පවත්වලා මේ මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා ජනාධිපතිවරයා විසින් නුහුත් කළ ගැසට් නිවේදනය අද වෙනකොට දවස් ගෙවිලා ගිහිල්ලා අද කිසිම වැදගත්මක් නැති ගැසට් නිවේදනයක් බවට පත් වෙලා තියෙනවා ඒ අදාළ දිනේට මැතිවරණය පවත්වන්න බැරි වුණා ඒ වගේම අදාළ දිනේට පාර්ලිමේන්තුව රැස් වෙන්න බැරි වුණා ඒ නිසා අද ව්‍යවස්ථානුකූල අර්බුදයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් මේ ගත වෙන කාලය නීති විරෝධී කාලයක්. අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඉතිහාසයේ වල කැනගෙන ඉවරයි. ඊළඟ මැතිවරණයට මේ අප්පුහාමිලා ඉන්නේ රනිල් කල්ලියයි සජිත් කල්ලියයි. කල්ලි දෙක. එතකොට එක්සත් ජාතික පක්ෂය ඊළඟට මැතිවරණේ පවත්වන්නේ කවදද? ඒ මැතිවරණේ ඡන්ද ප්‍රතිඵල එනකොට එක්සත් ජාතික පක්ෂය මේ පොළවෙන් අතුරුදහන් වෙන එක වළක්වන්න බෑ. දැන් ආසාදිත තත්වයේ ඉන්නේ. සජිත්ගේ කල්ලියනොත් රනිල්ගේ කල්ලියනොත් කල්ලි දෙකෙන්ම ඇහෙන්නේ මේ මරගී ජපානයේ සහ මියන්මාරයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද දිවයිනට පැමිණියා. ජපානයේ නරීටා සිට UL 455 දරණු ගුවන් යානයෙනුයි ඔවුන් මෙරටට පැමිණියේ. ඒ අද අලුයම 3:45ට පමණ ශ්‍රී ලාංකික ගුවන් මගින් 235 දිනකු මෙලෙස දිවයිනට පැමිණියා. ගුවන් තොටුපළේදී මෙම පිරිස විශේෂ පරීක්ෂාවකට ලක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඉන්පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ශ්‍රී ලංකා යුද හමුදාව ගෙන යනු ලැබුවා. මියන්මාරයේ 8M611 දරණු ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණියා. භික්ෂුන් වහන්සේ සහ ගුවන් මගින් 72 දෙනෙකු ඒ අතර වනවා. මෙම පිරිස විෂබීජ හරණයට ලක්කර නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමටයි ගුවන් හමුදාව කටයුතු කළේ. මෙලෙස පැමිණි මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇද්දැයි සොයා බැලීමේ පරීක්ෂණද සිදු කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සූදානම් කර තිබූ විශේෂ බස් රථයකින් නොවුන් නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාමට කටයුතු කෙරුණා. මේ සමගින් ස්වාධින් රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.